धम्म सारथी सत्था देव मनुष्यानं बुद्धो भगवाति इति पिसो भगवारं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्म सारथी सत्था देव मनुष्यानं बुद्धो भगवाति इति पिसो भगवारं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्म सारथी सत्था देव मनुष्यानं बुद्धो भगवाति इति पिसो भगवारं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्म सारथी सत्था देव मनुष्यानं बुद्धो भगवाति इति पिसो भगवारं सम्मा संबुद्धो विचारण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्म सारथी सत्थानुसंसानं बुद्धो भगवाति साधु 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 होदय सदैवतुन हम दिनाम तमन ये असुनगान स्थान वाले असुनगान ने सत्थानुसंसानं बुद्धो भगवाति साधु 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 होदय सदैव तुन्हें मदिनाम तमन ये असुनगान स्थान वाले असुनगान ने सत्थानुसंसानं बुद्धो भगवाति साधु 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 होदय सदैव तुन्हें मदिनाम तमन ये असुनगान स्थान वाले असुनगान ने सत्थानुसंसानं बुद्धो भगवाति साधु 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 होदय सदैव तुन्हें मदिनाम तमन ये असुनगान स्थान वाले असुनगान ने
සම්බුද්ධ පූජාමය පින්කමයි මේ අවස්ථාව තුලදී අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන පසුවන්නේ. ඉතින් මේ සම්බුද්ධ පූජා කටයුතු සිදු කරලා දෙන ලෙසට අපි ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරන්නට යෙදුණා අපේ ගරුයක් වගේ කාලයක් ඇතුළතදී මේ අතන්ගේ ශ්‍රද්ධාව සිත තුල ජනිත වෙන ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ කරලා දෙනවා ඇති. අද දවසේ මේ පූජාව සිද්ධ කරන්නට යෙදෙන්නේ ඩාවින් විහාරස්ථානයේහි ගරු විහාරාධිපති තැන්පත් ශාස්ත්‍රපති පඬිතු උඩහේනේ සීලරතන නායක මහිපාණන් වහන්සේ. උන්වහන්සේට දායකත්වයෙන් වෙනුවෙනුත් විහාරස්ථානයේ දායක සභාව ඇතුළු පින්වත් හැමදෙනා වෙනුවෙනුත් ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අපිට මේ කටයුතු සිදු කරලා දෙන ලෙසට අවසරයි. හොඳයි. හැම දිනම නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ගෞරවනීය අපේ අපරලේ සෝරත් පඬිතුමාඳුරන් වහන්සේගෙන් පළමුවෙන්ම අවසරයි. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සදහැවත් පින්තුනි, අද දවසේ ධර්ම දේශනාවට පෙර ආතුව පැවැත්වෙන ගිලම්පස බුද්ධ පූජාව දායකත්වයේ දරණ පින්තුන් ඇතුළු සහභාගුණ සියලුම පින්තුන් පූජාවන්ට අනුමෝදන් වුණා, තැන්පත් කළා. අපි මේ ධර්ම දේශනාවට ස්වාමින්වහන්සේ වැඩම කළාම
දායකත්වය දරන පින්වතුන් සිහිපත් කරලා පසුව පින් අනුමෝදන් කිරීම ආශිර්වාද කටයුතු සිද්ධ කරයි. ඉතින් හැම දිනම අපි එකට එකතු පාදා වෙලා අනන්ත වූ සම්මා සම්බුදු ගුණයන්ට විපස්සී සිකී වෙස්සබුකක් සඳ කෝණාගම කාශ්‍යප ගෞතමයන් සත්බුදුරජාන් වහන්සේලාගේ ගුණයන්ට අටවිසි මහා බුදුරජාන් වහන්සේලාගේ අනන්ත සම්බුදු ගුණයන්ට ලෝකේ පහළ වුණ පසේ බුදුරජාන් වහන්සේලාගේ අනන්ත ගුණයන්ට ලෝකයේ වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලාට ඒ වගේම ඒ වන්දනීය පූජනීය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ පහන් ආලෝක සුවඳ දුම් සුවඳ මල් සිසිල් පැන් ගිලම්පස බෙහෙත් ඖෂධ ආදී සියලුම පූජාවන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරනවා සාදු සාදු පූජා වේවා කියන හැඟීමෙන් අපි කවුරුත් එකවර ගිලම්පස බුද්ධ පූජාව සිද්ධ කරමු සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි දහම් ගුණ හයත් වෙන වෙනම සිහි කරමු ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති ධම්ම රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාදු ආරි මහා සංඝ ගුණ නමයත් වෙන වෙනම සිහි කරමු සුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරාසභං ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමුන් සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමිනනේන පුඤ්ඤේන මෙතේන ලභාමි මොක්ඛං පුප්පම්මිලායාති අතායිදම් කායෝ තථායාති විනාස අධිවාසේතුනො භන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනො භන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනො භන්තේ භේසජ්ජං පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනො භන්තේ සබ්බං සද්ධාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම සාදු සාදු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අපි වන්දනා කරමු අපගේ නමස්කාරය වේවා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන් පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාද ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන අහං පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තු අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේටද අපි වන්දනා කරමු අපගේ නමස්කාරය වේවා සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ සම්දිට්ඨිත දක්ඛින සාක භවං සුභමේඝවනම්බර මේඝනිභං ජය බෝධි මහං පනමාමි වරං උතුම් දළදා වහන්සේට අපි වන්දනා කරමු අපගේ නමස්කාරය වේවා ලෝකේක නාථ වදනං බුජ රාජ හංසං වේනෙය කොමුද වනං වලි සීතලම්හි අද්ධින්දු කාර වර රූප විරාජමානං වන්දාමි සාධු මමලං ජින දන්ත ධාතුං ලෝතර බුදුහාමුදුරු ලංකාවට වැඩම කළාට පස්සේ සමාධි සුවයෙන් මොහොතක් වූ වැඩ සිටිය සුළුස් මහා පූජනීය සිද්ධාස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථානවලදී වඳින විදිය සිතින් මවාගෙන වන්දනා කරමු මහියංගනං නාගදීපං කල්යාණං පදලං දිවාගුහං දීඝවාපි චේතියං ච මුතියංගනං තිස්ස මහා විහාරං ච බෝධින් මරිච වට්ටියං
Sonnemali mahacetiyam tathakacharagamakam Ete solasatanani aham vandami sabda aham vandami dhatuyo aham vandami durato ලෝකයෙන් වැඩ ඉන්න ත්‍රිවිධ චෛත්‍ය රාජන් වහන්සේලාට වඳිමු වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහබෝධි බුද්ධ රූපං සකලං සදා සතර කමඨං මෙනෙහි කරමු නමාමි බුද්ධං ගුණසාගරන්තං නමාමි ධම්මං සුගතේන දේසිත නමාමි සංඝං මුනි රාජසාවකං සත්තා සදා හොන්තු සුඛේ ආවේ කායෝ ජිගොච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච සියලු බුදුරජාන් වහන්සේලාගේ අනුශාසනාව මෙනෙහි කරමු සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං බෝධි වන්දනා කරමු රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධි අපිත් වඳිමු ජය සිරි මහා බෝධි දඹදියෝ තලයේ හටගත් බෝධි සිරි ලංකාවට වැඩමියෝ බෝධි සංගමිත් තෙරණිය ගින වැඩි බෝධි අපිත් වඳිමු ඒසාකා බෝධි අනුරාපුරයේ රෝපිත බෝධි රන්වැට අතරින් පෙනෙනා බෝධි දෙනෝ දහස් දෙන වඳිනා බෝධි අපිත් වඳිමු ඒ සිරි මහා බෝධි මේ අරමි වැඩ සිටිනා බෝධි සැමටම සුවසෙත සලසන බෝධි අප සැමගේ පුද ලබනා බෝධි අපිත් වඳිමු මෙම සාකා බෝධි අපිත් වඳිමු මෙම පිම්බර බෝධි අපිත් වඳිමු මෙම උත්තම බෝධි සාදු සාදු කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු හොඳයි අපි
ගිලම්පස් පූජාව පවත්වලා අවසන් වෙන වෙලාවේ අපි සෙත් ගාථා වලින් ආශිර්වාද කරමු හැමෝටම දුක්ඛපත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යම් බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුතේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගහනිවාරං පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝ සීමාරස්ස පරාජයෝ හි උග්ගෝසයුං දේවගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝ සීමාරස්ස පරාජයෝ හි උග්ගෝසයුං දේවගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සුතුයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝ සීමාරස්ස පරාජයෝ හි උග්ගෝසයුං දේවගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සුතේසං තණ්හං කරෝ මහාවීරෝ මේධං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින් කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාස සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවර්ධනෝ සෝභිතෝ ගුණසම්පන්නෝ අනෝමදස්සී ජනොත්තමු පදුමෝ ලෝකපජ්ජෝතු නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේධෝ අග්ගපුග්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී නරාසභෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුන්දෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච අනුපමෝ සිඛේ සබ්බහිතෝ සත්තා වෙස්සභෝ සුඛ කකුසන්දෝ සත්‍යවාහෝ කෝනාගමනුරණංජයෝ
Kassapo siri sampanno gotamo sakya pungav. Tesan sacchena silena kanti metta balena. Te pitvang anurakkantu arogyena sukena chati. Yang kinchi vit. Idvahurang vasagge suhayang ratnang Nano samannati tathagatena Idampi buddhe ratnang panit Etena sacchena suvatti hotu Kayaṃ virāgaṃ amataṃ panītaṃ yadajjagā sakya munī. Natena dhammena samatti kiñci idampi dhamme ratanam panītaṃ etena sacchena suvatti hotu. Kinaṃ purānaṃ navannatti sambhavaṃ virātta cittā. Tekhina bījā avirullicchandā nibbanti dhīrā yathāyaṃ padīp. Idampi saṅghe ratanam panītaṃ etena sacchena suvattiyot. Etena sacca vajjena sabba dukkho vinassat, sabba bhayo vinassatu, sabba rogo vinassatu, etena sacca vajjena. Graha doso vinassatu, sabba doso vinassatu, deva rakkantu sabbada. Imina punya kammena mami bala samagamu, satan samagamu hotu yava nibbana. Idamme puññaṃ āsavakkhaya vahaṃ hotu sabba dukkha pamuñcatu sadus. Tunuruvan saranin jaya sri mahadurange pītiyen dalada hamadurange pītiyen silu divi rakkavaranim. Gilampasa buddha pūjāni sansabaliyen gauruvani ape pandita hamaduran vahanse athulu wedama kota wadala ape pandita hamaduran vahanse laṭat. දායකත්වයේ දරණ පිංගතුන් ඇතුළු සෑම දිනාටමත් මේ පිං මේ කුසල් සිත සාන්තිය පිණිස නිදුක් නිරෝගී සම්පත් පිණිස දහම් අවබෝධ පිණිස නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු හොඳයි ඊටමත් මෙහි හඬින් යුක්තව තිරුවන් වන්දනාමය පිංකම සිදු කරලා දෙන්නට යෙදුණු අපේ ගෞරවනීය नायक महिपान उन्वांसेटत निदुक निरोगी भावेम उदावेवा उन्वांसे में सिद्ध करगिने अन्ने अनंत सासनिक कटियुतु थवतवत इतामत याति नोदिन करगन्नट थवत शक्तिय धैर्य वासना उदावेवा गरु कटियुतु नायक महिपान उन्वांसे प्रार्थना करण आकारेन्म इक्मनिन्म धर्मावबोधिन सनसिन्नट उन्वांसेटत में सीलु पिंकम हेतु वासनावक्म वीवा केल समदिनाम साधु केल प्रार्थना करन्न गरु कटिल नायक माहिं पानन वहन्सेटे नमस्कार करन्नट हमदिनाम गातावन केवन हडनगा संग्यात वंदिन गाताव किया अभिवादन सीलिस निच्छं वद्धापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं
ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු පිනතුන්ට විනාඩියක් පමණ කාලයක් තමන්ගේ අතපය ඉහිරි අරගන්න නැගිටලා ඉන්න පුළුවන්කම තියෙනවා හැම දිනාටම ඉන්න අතුරුව ස්වාමින්වහන්සේ වැඩම කරනකොට සුපිටිපන්නෝ ගාථාව කියමින් උන්වහන්සේගේ වැඩමෙන් කටයුතු සිද්ධ කරමු මේ සිහිපත් කිරීම ධර්ම ශ්‍රවණයේ පිණිස පැමිණි දායකයන්ට උඩ ඉඩ තියෙන නිසා හැම දිනාටම උඩට පැමිණෙන්න පුළුවන් ඉතිසෝ බක් සුපාටිපන්නෝ භගවතු ශාවක උජුපාටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භග ශාවක සාමීචි පටිපන්නෝ භගවතු ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස ඒස භගවතු ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්කිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්කිතං ලෝකස්සාති සාදු 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 හැම දිනම අසුන් ගන්න මේක තමයි දාගත්තේ මම Thank you.
හැම දිනම සාදුකාර පවත්වන්න එන්නේ ඉඳ ගන්න සදහම් මණ්ඩපයේට වැඩමා වැඩ සිටින ගරු කටයුතු පඬිතු හාමුදුරන් වහන්සේගේ නමසරයි ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් කාරුණික පින්වතුනි කැම්බරා බෞද්ධ මහා විහාරයේ මගින් සෑම පෝයක් දිනෙම නිමිති කරගෙන සිද්ධ කරන්නට යෙදෙන ධර්ම දේශනාවයි අද දවසේ මේ විදියට දින දෙකකට මතෙන් සිදු කරන්නට යෙදෙන්නේ මොකද ඉද දවසේ අපි සිල් වැඩසටහන යොදාගෙන තිබුණේ නමුත් දැන් කෙරෙන්නේ නැහැ ඒ නිසා තමයි අපි මේ විදිහට සූදානම් කරගත්තේ සිකුරාද දවස තුලදී ධර්මානුශාසනාව සිදු කරන්නට කෙසේ හෝ වේවා මේ අනුශාසනාවට අපි ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනා චිර ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමකට ඉතින් එතෙන්දී සදහන් කරන්න ඕන මේ එක දායක පිරිසකගේ විතරක් වෙනුවෙන් මේ සාමින්වහන්සේ වැඩපුවා නෙමෙයි මේ හැමෝම වෙනුවෙන් අපි සාමින්වහන්සේට ආරාධනා කරන්නට යෙදුනේ ඒකට හේතුව හෙට දවස් තුලදී අපේ විහාරස්ථානයේ 25 වන සංවත්සරයේ පැවැත්වෙනවා ඉතින් මම කල්පනා කරා ඒකට සාමින්වහන්සේට ආරාධනා කරන ගමන් මේ වැඩිත් කරගත්තොත් මට පහසුයි කියලා. ඒ නිසා තමයි ගරු කටයුතු අපේ පණිතාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේ අමුතුවෙන් මම මේ ස්වාමීන් වහන්සේ නැවත නැවතත් හඳුන්වා දෙන්නට නම් අවශ්‍යතාවයක් ඇති නැහැ. නමුත් අපි යුතුයකමක් විදියට සීපත් කරන්නට යෙදෙනවා. උන්වහන්සේ බෞද්ධානාලිකාව ආදී ධර්මස් ශ්‍රවණාභිලාෂී පින්නතුන් වෙනුවෙන් නිරතුරුව ජනමාධ්‍ය ඔස්සේ අනුශාසනාවන් පවත්වන්නට යෙදෙන එවාගෙම ලංකාව තුල පමණක් නෙමෙයි ලෝකයේ විවිධ රටවලට වැඩම කරමින් ශ්‍රී ලාංකීය ජනයාගේ හදවත්වලට ධර්මයේ නාමයේ නාමන්ත්‍රණය කරන්නට යෙදෙන ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේ ගරු කටයුතු පඬිත ගලිගමුවේ ඥානදීප සාමීන්ද්‍රයන් වහන්සේ ඉතින් අපි අද දවස් තුලදී ගෞරවනීය පඬිතුමාඳුරන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදෙනවා දායක සභාවත් ඒ වගේම අද දවසේ මේ පින්කමේ දායකත්වයේදී වැඩ කටයුතු කරන පින්තුන් ඇතුළු කැම්බරා වාසී දායක පින්වත් හැම දිනම වෙනුවෙන් අපි වෙනුවෙන් ඉතාමත් වටිනා කියන අනුශාසනාවක් සිද්ධ කරලා දෙන ලෙසට දෙපා නමස්කාර පූර්වකව නමස්කාර කරමින් ආරාධනා කර සිටිනවා ඉතින් අද දවසේ මේ පින්කමේ දායකත්වයේගෙන වැඩ කටයුතු කරන්නට යෙදෙන්නේ අපේ මනෝරිනුනා මහත්මිය ඇතුළු පවුලේ හැමදිනා විසින් ඊට අමතරව තවත් බොහෝ පිරිසක් ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණ තිබෙනවා ඉතින් අපි කල්පනා කරමු එයන් ප්‍රාර්ථනා කරන විදියට තම තමන්ගේ අය විශේෂයෙන්ම තමන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු ආදරණීය මෞතුමිය සීපත් කරගෙන තුන් අවුරුද්දක් ගත වීම නිමිති කරගෙන තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන වැඩ කටයුතු කරන්නට යෙදුනේ. ඉතින් අය ප්‍රාර්ථනා කරන විදියට ඉපින්කම ඒ විදියටම මෞතුමියට පින් අනුමෝදන් වීම පිණිසම හේතුවක් වාසනාවක් වන පින්කමක්ම බවට පත්වේවා. හැම දිනාටම ආශිර්වාදයේ පිණිසම හේතුවක් වාසනාවක් වන බවට පින්කමක්ම බවට
පත්වේවා කියන පින්බර ප්‍රාර්ථනේ ඇති කරගෙන හැම දිනම සාදුකාර පවත්වන්නට ධර්ම ශ්‍රවණිය සඳහා හොඳයි අනිතා හොඳයි සාදුකාරයක් දෙන්න කවුරුත් ඔබ ළඟ ජංගම දුරකථන හිම ඇතින්නේ චුට්ටක් ආයමතරම් බලන්න ෆෝන් එක දේශනාව අවසන් වෙනකන් බාධාවක් නොවන විදිහට ධර්ම දේශනාව තුල ඔබේ දුරකථනේ තියාගන්න චුට්ටක් මේක වැඩි කරන්න මං හිතන්නේ මේ හැමෝම බුද්ධ වන්දනාවට සම්බන්ධ වුණානේ පන්සිල් සමාදන් වෙලා ඉන්නේ හොඳයි සාදුකාරයක් දෙන්න අපි දෙවියන්ට ආරාධනා කරලා ධර්ම දේශනාව පටන් ගමු සාදු 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 සමන්ත චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් අති ගෞරවණීය කැම්බරා ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ වගේම හෙට දවසේ මේ උතුම් පුණ්‍ය භූමිය ආරම්භ කරලා වසර 25ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ආශිර්වාද කරමින් මේ පිරිත් දේශනාවන් සඳහා වැඩම කොට වදාළ ඩාවින් විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇඩිලේඩ් විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්තුනි ස්වාමීන් වහන්සේ සිහිපත් කරා පොයේ දවසේ ඒ සිදු කරන ධර්ම දේශනාවත් සම්බන්ධ කරගෙනයි අද මේ ධර්මානුශාසනාව සිදු කරන්නේ. පොයේන්නේ ඉරිදට. මේ පුන් පොහෝ දවසේ වැදගත්කමත් අපි චුට්ටක් මුලින් කතා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කපිලවස්තුපුරේට සාක්‍ය ජනපදයට වැඩම කරපු පුන් පොහෝ දවස. උන්වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතේ ගත කරලා මහා අභිනිෂ්ක්‍රමණය කරන්නේ වසර 29 සියලු රම්මිසු රම්මිසුබ මාලිගා මේ ඔක්කෝම රාජ්‍යත්වේ සියල් අතහැරලා වසර 29 අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා උන්වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙද්දී උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරලා ඇසල පොයේ දවසේ තමයි අවබෝධ කරගත් ධර්මයේ මුලින්ම ලෝකෙට දේශනා කරේ. එතන ඉඳන් බුදුරජාණන් වහන්සේ බොහොම අවිවේකී කාලයක් ගත කරා. උන්වහන්සේ අර පළවෙනි රහත් 69 ධර්ම ප්‍රචාරයට පිටත් කරලා බුදුරජාණන් වහන්සේ උරුවේ දනව්වට වඩිනවා. උන්වහන්සේගේ දිනචරියාව ගැන දේශනාවල සඳහන් වෙනවා දවසේ පැය 2කට අඩු කාලයක් සිංහසෙයියාවෙන් සැතපෙන.
බුදුරජාණන් වහන්සේ සිංහසීයාවෙන් සැතපෙන පාන්දර දෙකට පැය දෙකකට අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපෙනවා හිමිදිරි උදෑසන උන්වහන්සේ අවදි වෙලා භාවනා කරලා මහා කරුණා සමාපත්තියට සමවදීන අපිට හිතා ගන්න බැරි ගණන් දේශනාවේ තියෙනවා දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදීනවා කියලා. මොකද බුද්ධ විෂය අචින්ත්‍යයි. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස යොමු කරනවා. අද කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තයි. මොකද උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරලා මිනිස්සුන්ට බණ කියුවට බණහන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. දෙවිවරු බ්‍රහ්මයන් දසදහසක් ලෝක ධාතුල දේව බමුන් බණහනවා. ඊළඟට රාත්‍රී කාලේ නැවත වතාවක් දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදින. හවස් වරුවේ බුදු ඇස විහිදුවලා බලනවා අද හවස අද රාත්‍රී කාලේ දම්සභා මණ්ඩපේ බණහන අය අතර කවුද නිවන් දකින්? කවුද ධර්ම අවබෝධය ලබන්නේ? රාත්‍රී 10ට තමයි කියන දම්සභා මණ්ඩපේ දේශන අවසන් කළ ගන්ධ කුටියට වඩින්. ඒ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගන්ධ කුටිය එළියෙන් වැඩ ඉන්නවා. අපේ මනුස්ස ලෝකේ අපි මේ කාලෙන් පැය 4ක කාලයක්. රාත්‍රී දෙවනි යාමේ ඒ වෙලාව වෙන් කරලා තිබෙ දෙව් බමුණ්ඩ. ඔබ අහලා ඇති බොහෝ දේශනාවල ඔය සංයුත්ත නිකායේ තියෙන දේවතා සංයුක්තිය, දේව පුත් සංයුක්තිය වගේ දේශනාවල මුළු මහත් ජේතවනයේ බබළුවාගෙන රාත්‍රී මැදියම් යාමේ ආපු දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා, මෙහෙම ඇහුවා, මෙහෙම ඇහුවා කියලා තියෙනවා. රාත්‍රී කාලේ ඒ එන දෙව් බමුණ්ට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒ අයගේ ධර්ම ගැටලු විසඳලා දෙනවා. බොහෝ පිරිස ධර්ම අවබෝධය ලබනවා. හිමිදිරි පාන්දර දෙක වෙනකොට තමයි සිංහසීයාවෙන් සැතපෙන්නේ. බුදුරජාණන් වහන්සේට මුලින්ම ආරාමයක් හැටියට ලැබුණේ වේළුවන ආරාමය, බිම්බිසාර රජුරුවන්ගේ ආරාමය. උන් ඔය ආරාමයේ බුදුරජාණන් වහන්සේ දැන් බුදු වෙලක් අවුරුද්දක් ගත වෙලා. වේළුවන ආරාමයේ වැඩ ඉන්නකොට සුද්ධෝදන රජුරුවන්ට ආරංචි වුණා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වේළුවනේ වැඩ ඉන්නවා. බිම්බිසාර රජුරුව තමයි දැන් ප්‍රධාන දායකයා. ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමා විශ්වාසවන්ත අමාත්‍යවරයෙකුට කතා කරලා කීවා, ඔබ මට එක පොරොන්දුවක් වෙන්න. 1000ක පිරිසක් දෙනවා මම ඔබට මේ ගමනට. මේ පිරිසත් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණ එහෙම අහලා උන්වහන්සේ වඩම්මගෙන ඉන්න කීව මගේ රාජ්‍යයට. හොඳයි රජතුමනි කියලා ගියා. මේ හැමෝම බණ අහලා රහත් වුණා, පැවිදි වුණා, එන පාටක් නැහැ. රජතුමාට දැන් දින ගණගෙන ඉන්නවා පුදුම ආසාවක් බුදුහාඳුර දකින්න. දෙවනි වතාවේ තවත් අමාත්‍යවරයෙක් 1000ක පිරිසක් එක්ක පිටත් කරා. ඒත් අර වගේ ඔය විදිහට අවස්ථා 8ක් ඒත් ඉවසන්න බැහැ. 9 වෙනි අවස්ථාවේ රජුරුවන්ගේ සියලු කාර්යයන් බාරව හිටපු ඇමති, අපි සාමාන්‍යයෙන් නිකන් රටක අගමැති වගේ කාලුදායි කියන අමාත්‍යවරය ඔහුට කතා කරලා කිව්වා, ඔබ විතරයි දැන් මට ඉන්නේ විශ්වාසවන්තම කෙනෙක්. ඔබට පුළුවන් දැහුව මං වෙනුවෙන් මේක කරන්න. මං දැන් වයසයි. මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ කියලා. ඒ වෙලාවේ කාලුදායි අමාත්‍යවරයා කියන, හොඳයි රජතුමනි, මං ඔබේ පොරොන්දුව ඉෂ්ට කරන්න. හැබැයි ඊට කලින් මාව මේ සියලු වගකීම් වලින් නිදහස් කරන්න. මං ආයේ නැහැ කිව රාජ්‍යට. මං ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙනවා. හැබැයි මං ඔබේ ඉල්ලීම ඉෂ්ට කරනවා. හොඳයි කියලා 1000ක පිරිසක් එක පිටත් කරා. මේ කාලුදායි අමාත්‍යවරයා තමයි බුදුරජාන් වහන්සේට ආරාධනා කරන්නේ සංඝයා පිරිවරාගෙන කපිලවස්තුපුරයට සාක්‍ය ජනපදයට වඩින්. බුදුරජාණන් වහන්සේ ආරාධනී පිළිගත්.
පිළිගත් දවසේ වෙනකොට දැන් කාලුදා යමාත්‍යවර පැවිදි වෙලා රහත් වෙලා 이르දි බල සම්පන්න රහතන් වහන්සේනම අහසින් වැඩම කරලා සුද්ධෝදන රජතුමාට පණවිඩිය දෙනු දුන්නා උන් අසවල් දවසේ තථාගතයන් වහන්සේ සංඝයා පිරිවරාගෙන කපිලවස්තුපුරයට වඩිනවා රජතුමා ඉල්ලීමක් කරා ඔබ වහන්සේ මට ඒ එන ගමනේ සමහර මාස දෙකක් දෙකමාරක් ගත වෙනවා බුදුරජාණන් වහන්සේට මගේ මාලිගාවෙන් මන් දානි සකස් කරලා තියෙනවා ඔබ ඇවිල්ලා අහසින් ওই වැඩියා වගේ වැඩම කරලා ඒ දානි ටික අරගෙන ගිහිල්ලා උන්වහන්සේට මගදී පූජා කරා ওই විදිහට කාලුදායි මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලා ඒන ගමනේ දානි අරගෙන ගිහිල්ලා බුදුහාඳුරන්ට පූජා කරනවා උන්වහන්සේ පින්ඳ පාතෙත් වඩිනවා නමුත් අර දානි කොටසකුත් පූජා කරනවා ওইන ගමනේ සුද්ධෝදන රජතුමා සාක්‍ය කෝලිය වංශිකයන් එකතු කරගෙන ඉක්මනටම බුදුහාමුදුරුව 20000ක් සංඝයා පිරිවරාගෙන එනවා කියලා දැනගත්තා. නීග්‍රෝධ කියන සාක්‍ය කුමාරයාට අයිති ඉඩම ඉක්මනින්ම සුද්ධ පවිත්‍ර කරලා හැමෝම එකතු වෙලා ආරාමයක් හැදුවා. බුදුහාමුදුරන්ට ඒ තමයි නීග්‍රෝධ ආරාම. එතකොට පින්වතුනි හිට නෙමෙයි අනිද්දා. ඒ වගේ පුන් පොහොව දවසක තමයි බුදුහාමුදුරුව 20000ක් මහරහතන් වහන්සේලා වැඩම කරගෙන පිරිවරාගෙන සාක්‍ය ජනපදයට වඩින්. මේ වැඩම කරපු ගමනේ බුදුහාඳුරන්ට අත් විඳින්න සිද්ධ වෙච්ච ප්‍රධානම දේ තමයි සාක්‍ය වංශිකයන්ගේ මාන්නය. මේ මාන්නය බිඳිනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. දැන් බලන්න කොච්චර සද්ධාවෙන් ආරාම හැදුවා, මග සැරසුවා, තොරන් ගැහුවා, පාවඩ දැම්මා මොනවා කරත් සාක්‍ය වංශිකයෝ බුදුහාමුදුරුව ඇතුළු සංඝයා මේ වැඩම කරපු වෙලාවේ සාක්‍ය වංශිකයෝ කල්පනා කරන අපි බොහොම උසස් අය. අපි සාක්‍ය වංශිකයෝ. අපි එහෙම නිකන් ඔළුව පාත් කළා නෑ කාටවත්. ඊට පස්සේ ඉතින් ඔය ඉතින් බුදු වුණා කියවට අපේ පුතෙක් වගේනේ. නෑ දැකමෙන් ඉතින් අපිට වඩා පුතෙක් වගේ. වයසිනුත් බාලයි. අපි මොකටද වඳින්නේ? එහෙම හිතලා තමන්ට වඩා වයසින් බාල සාක්‍ය වංශිකයෝ ලව බුදුහාඳුරු ඇතුළු සංඝයාට ගෞරව කරලා වැඳෙව්වා. වැඩිහිටි සාක්‍ය වංශිකයෝ පස්සට වෙලා බොහෝම තේජාන්විතව හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු දවසේ සාක්‍ය වංශිකයන්ගේ මානිය දුරු කරන්න මොකද කරේ? යමා මහ පෙළහර පෑවා කියනවා. බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමනක් කරන්න පුළුවන් ප්‍රාතිහාරය. බුදු සිරුරෙන් ගිනි දැල් විහිදුවාගෙන ජල ධාරාවල් විහිදුවගෙන යමා මහ පෙළහර පෑව. අන්නේ ප්‍රාතිහාරි දක්වනකොට සුද්ධෝදන රජතුමා සාදුකාර දිදී පුදුම සතුටකින් වන්දනා කරන්නට ඉදුණු. රජතුමා ඒ වෙලාවේ කියනවා ඔබ වහන්සේ ඉපදිලා මාලිගාවට අරගෙන ආපු දවසේ අසිත තාපසයන් වහන්සේට ඔබ වහන්සේව පෙන්වන්න මම එක් කරගෙන ආපු වෙලාවේ ඔබ වහන්සේගේ මංගල ලකුණු පරීක්ෂා කරද්දි පුංචි සිරිපතුල අසිත තාපසයාගේ ජටාවේ වැදුනා. ඒ වෙලාවේ මේ තාපසයා ඔබ වහන්සේට වන්දනා කරා. එදා තමයි පළවෙනි වතාවට මමත් ඔබ වහන්සේට ඉපදිලා මාලිගාවට ගෙන ආපු වෙලාවේ වන්දනා කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට ගිහි කාලෙම පිය රජුරෝ දෙවනි වතාවට වන්දනා කරනවා අර දඹරුක් සෙවණේ සීසාන දවසේ. පළඟක් බැඳගෙන පළවෙනි ධ්‍යානිය උපදවාගෙන එතකොට බලන්න උන්වහන්සේ පුංචි වයසේම පළවෙනි ධ්‍යානිය ලැබුවා කියනවා එදා සීසාන දවසේ. හුස්මට හිත යොමු කරා විතරයි පෙර සංසාර පුරුද්දට පළවෙනි ධ්‍යානිය ලැබුණා. වප්මගුල් දවසේ බලනකොට උන්වහන්සේ පොළොවෙන් ටික ටික ඉහළට පැන නැගලා අහසේ වැඩ ඉන්නවා. අර පිරිස පුදුමයට පත් වෙලා සාදුකාර දෙනකොට සුද්ධෝදන රජුරෝ එදා ඇවිල්ලා දෙවනි වතාවට වන්දනා කරා. ඊළඟට කියනවා අද ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන සාක් ජනපදයට වැඩම කරලා මේ සාක්‍ය කෝලිය වංශිකයන් ඉදිරියේ යමා මහ පෙළහර පාන
මේ මගේ තුන්වෙනි වන්දනාවයි කියලා සාදුකාර දිදී සුද්ධෝදන රජුරු හිත පහදවාගෙන වන්දනා කරා. ඊළඟට ඒ ආපු ගමනේ නීග්‍රෝධාරාමේ පූජා කරා. ඊළඟ දවසේ සුද්ධෝදන රජතුමා බණහල සෝවාන් වුණා. තුන්වෙනි දවසේ බණහල සකදාගාමි වුණා. නන්ද කුමාරයා පැවිදි කරා තුන්වෙනි දවසේ. එදා මහා ප්‍රජාපති ගෝතමී ධර්මය අවබෝධ කරා. හත්වෙනි දවසේ රාහුල කුමාරයා පැවිදි කරා. යසෝදරාව ඇතුළු පිරිසට චන්දකින්දර ජාතකින් දහම් දෙසලා ඊයයි ධර්මය අවබෝධ කරා. මේ වගේ ගොඩාක් ශාසනික කටයුතු ඒ මුල් කරගෙන කපිලවස්තුපුර සිද්ධ වුණා. ඉතින් ඔය තමයි මේ පෝයේ වැදගත්කම. ඉතින් ඔය කාරණා සිහිපත් කරගෙන අද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දැන් ඔබ ගොඩක් බණ අහන අපේ බණ උනත් ගොඩාක් ඉන්ටර්නෙට් වල අහලා තින්නේ අන්තර්ජාලේ ගොඩාක් දේශන තියෙන. අද ඔබ ලෝකේ කොහේ හිටියත් අද අපි එකතකින් හරි වාසනාවන්තයි. දැන් හිතන්න මීට අවුරුදු 30කට 25කට 30කට 35කට එහා ඔබේ ලංකාවේ හිටපු අම්මලා තාත්තලා ආච්චිලා සීලට මෙහෙම බණ අහන්න වාසනාවක් තිබ්බද? නෑ. ඉස්සර ලංකාවේ ගුවන් විදුලියක බණක් ගියේ පොයි දවසේ රැයකට විතරයි. රජයේ ගුවන් විදුලිය ඉච්චරයි. රැයට පිරිත් යනවා පොයි දවසේ රැයට බණ යනවා ඔච්චරයි. ඊළඟට ඔබ අහලා ඇති ඉස්සර මිනිසු පයින් යනවා කියන බණ අහන අනුරාධපුරේට ආර්ය වංශ දේශන අහන. කලාතුරකින් පොයි දවසකට ඔය ඇවිදගෙන ගිහිල්ලා ඔහොම තමයි බණක් ඇහුවේ. මෙහෙම බණ අහන වාසනාවක් නෑ. අද බලන්න මේ අවුරුදු 20ක් වගේ ඇතුළත අපි පිරිහිම අමතක කරමු ධර්මයේ හැසිරෙන අයට ලැබිච්ච වාසනාව. එක පැත්තකින් බැබලෙනකොට තව පැත්තකින් පිරිහෙන අයට පිරිහෙන දේවල් කොහොමත් තියෙනවා. ධර්මයේ හොයන අයට අද පැය 24ම බණ යන නාලිකා කීයක් තියෙනවද? අද ලෝකෙ කොහේ හිටියත් ඕන තරම් බණ අහන්න පුළුවන්. අද ධර්මයේ හොයන ත්‍රිපිටකයේ කියවන කෙනෙකුට භාෂ ගණනාවකින් පරිවර්තනය වෙලා. ඉස්සර අපි ධර්මයේ හොයන සූත්‍ර කියවන කාලේ ওই සූත්‍ර පොත් හොයාගෙන ඕවා කියවනකොට සමහර ලාවට අපිට අවශ්‍ය සූත්‍රයක් හොයාගන්න හරි අමාරුයි. ඔබ දැකලා ඇත ත්‍රිපිටක පොත් අහන්සේලා 54 නමක් විතර තියෙනවා. ඔක්කොම පොත් පෙරලා පෙරලා ගොඩාක් වෙලා හොයනවා. අද එහෙම නෙමෙයි. අද ඒ සූත්‍ර එක වචනේ ගහපු ගමන් ඒ වචනේ තියෙන සූත්‍ර ටික ඔක්කොම පෙළට එනවා ඉස්සරහට. ඒ නිසා අද ධර්මයේ හොයන කෙනෙකුට තාක්ෂණයත් එක්ක අද හොඳ වාසනාවක් තියෙනවා. ඒ නිසා අපි ධර්මයේ අහන්න ධර්මයේ දියුණු කරන්න අපි එකතකින් බොහොම වාසනාවන්තයි අද. ඊළඟට ලංකාවේ ඉන්න අයට වැඩිය එක පැත්තකින් ඔබ වාසනාවන්තයි. එහෙම තේරෙන්නේ නැද්ද? දැන් ඔබ ලංකාවට ගිහින් බලන්න ඔබේ සහෝදරවරු ඥාති පරම්පරාවලයි අහල පහලයි අම්මලා තාත්තලා පන්සල් යනවා පින්කම් කරනවා බණ අහනවා. හැබැයි මේ වගේ ධර්මයක් දියුණු කරගෙන ප්‍රායෝගික ධර්මය අල්ලන්න උත්සාහයක් ගන්න අඩුයි. එයාට ගොඩාක් ප්‍රශ්න රටේ ප්‍රශ්න කුණු කොටවල් අහල පහල දේවල් දේශපාලන ප්‍රශ්න ඉවවලුවේ පුරෝගෙන ඉන්නේ. ඒවා පැත්තක දාලා ධර්මයේ විතරක් අල්ලගන්න අය කලාතුරකින් ඉන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් ගත්තත් මේ ඕස්ට්‍රේලියාවේ මෙහි විතරක් නෙමෙයි ගොඩක් මෙල්බර්න් ගත්තත් ගොඩාක් පැතිවල ගොඩක් රටවල අපි ගිහින් තියෙනවා. ඒ නිසා නයිට් ඒ වාසනාව තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් උප්පරිම ප්‍රයෝජනයක් ගන්න මහන්සි ගන්න. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයයිද. මේකේ භයානකකම දැන් ඔබ මේ හොඳට වාඩි වෙලා බණ අහනවා. දැන් බණ අහනකොට අපේ හිතේ කෙලෙස් කොහෙද තියෙන්නේ කියලාත් හොයන්න පුළුවන්. නෑ අපිට නිකන් කෙලෙස් නෑ නෑ වගේ ඉන්නේ. දැන් එහෙම හොයන්න බෑ. ඇයි? ඒව ආශ්‍රව ධර්ම හැටියට අනුසේ ධර්ම හැටියට තියෙන. අලුයට ගිනි පොකුරු වගේ. ඒව සැනින් ඇවිස්සීලා උඩට එන. ස්පර්ශයත් එක්ක ඇහැට කෙලෙස් සහිත රූපයක් ගැටිච්ච ගමන් සැනින් ඇවිස්සීලා එන. රාග සහිත නිමිත්තක්
ඇහැට පේනකොට කනට ඇහෙනකොට රාගානුසය මතුවෙන. තරහ යන කේන්ති යන දෙයක්. අකමැති අමනාප දෙයක් ඇහැට දැක්කද කවුරු හරි කිව්වද පොඩි වචනේ ඇති. පටිගානුසේ සැනින් ඇවිසිලා එනවා. ඒ නිසා අලු යට ගිනි පොකුරු වගේ හිත ඇතුලේ කෙලෙස් තියෙනවා. අපි මේ හොඳට වාඩි ඔබව නිරේට ඇදගෙන යන ආශ්‍රව හිත ඇතුලේ තියෙනවා. අපි දන්නේ මේ හිටියා හිටි ගමන් නැති වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු මැරෙනවන්නේ. මැරිච්ච ගමන් තිරිසන් ලෝකෙට ඇදිලා යන ආශ්‍රව හිත ඇතුලේ තියෙනවා. පෙරේත ලෝකවල අමනුෂ්‍ය වෙලා නොයෙක් දුක් විඳින උපත්වලට ඇදිලා යන ආශ්‍රව හිත ඇතුලේ තියෙනවා. ඒවා කොයි විදිහට මතුවේද අපි කාටවත් කියන්න බෑ. මතක තියාගන්න මරණ මංචකේ ලේසි නෑ බණ ඇහුවට. මං නිකන් ඔබට ඔබම මේ කියන අවස්ථා ටික හිතන්නකො. බණ අහන, පන්සලට එන, පින්කම් කරන, දන් දෙන, කොහොම හරි ධර්මය අවබෝධ කරන්න ඕනෑ කියලා හිතන අය මේ. දැන් අපි හිතමු මිනිස්සු මැරෙන අවස්ථා හිතන්න. ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු මැරෙනවා. දැකලා ඇතිනේ ඕන තරම්. හැප්පිලා මැරෙනවා. කොහේ වුණත් හැප්පෙන්න පුළුවන්. සමහරට පාරේ යනකොට හප්පගෙන යනවා. වාහන හැප්පෙන. ඔබ දැකලා තියෙනවද කොහෙවත් හැප්පිච්ච ගමන් ලේ පෙරාගෙන වාඩි වෙලා භාවනා කරන අය? ඈ? ඒ වෙලාවට සමහල්ලාවට අහපු බණක් මතක නැහැ. ලේ පෙරාගෙන දඟලනවා. ඉස්පිරිතාලට ගෙනියනකොට පණ යනවා. ගෙනහිල්ලා බෙහෙත් කරනකොට මැරෙනවා. ඒ වේදනාවත් එක්ක අනතුරකදී හිත ෂණිකව හිත විසිරෙන විපිලිසර වෙනවා. බලන්න සමහරලාවට අපිට කේන්ති ගියාම තරහ ගියාම ආපු බන මතක නෑනේ. ඒ වෙලාවට සැනින් අමතකයි. ඊළඟට නික අපි මේ මැරෙන අවස්ථා ටිකක් හිතාගෙන යන. ඊළඟට ඔබ දන්නවා මිනිස්සු ගුටි කාලා මැරෙනවා. වෙන්න බැයිද? අපි නිකන් හිතමු අනේ අපිට එසේ නොවේවා. කොච්චර අහක යන්නේ අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා ගුටි කන. මුගලන් හාමුදුරන්ට 500ක් වට කරගෙන ගැහුවා නම් අපි දන්නේ නැහැ සංසාර කර්ම කොහොම කරගෙනවද කියලානේ. ඒකා සංකේය කල්පලක්ෂයක් අසංකේයකුත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු මුගලන් හාමුදුරන්ට 500ක් වට කරගෙන පහර දුන්නේ පිරිනිවන් පාන. හැටකට කුඩු වෙන්නේ. අපි දන්නේ සසරේ කොයි වගේ අහක යන කුණු ගොඩකට අනුන්ගේ ප්‍රශ්නයකට මැදිහත් වෙලා ගුටි කාලා මැරෙන්න වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ධර්මයේ සිහි කරනවා කියන එක ලේසිද අමාරුද? අමාරුයි. ඊළඟට මිනිස්සු මැරෙනවා ගින්නෙන් පිච්චිලා. ඇඟිල්ලක් හරි පිච්චිලා තියෙනවා නම් දන්නව වේදනාව. මුළු ඇඟම ගිනි ගන්නකොට ධර්මයේ සිහි කරනවා කියන එක ලේසිද අමාරුද? අමාරුයි. කොච්චර බණ දැනගෙන හිටියත් මිනිස්සු කෑ ගගහ හූතිය තිය බේරෙන්න දුවනවා මිසක් ඒ වෙලාවට ධර්මයේ සිහි කරගන්න අමාරු. ඔය වගේ අනතුරු එකින් එක හිතන් සර්පයා ගැහුවා කියන නිකන් සර්පයක් ගහනකොට විඥානේ පටස් ගාලා චුත වෙනවද? ඈ? එහෙම නෑ. අර විස ශරීරගත වෙලා වේදනාව විඳලා සිහි මුර්ජා වෙලා එහෙමනේ මිනිස්සුනේ. ඒ නිසා මරණයත් මරණ වේදනාවත් එක්ක එකින් එක අනතුරු හිතන්නකො මිනිස්සු මැරෙන අවස්ථා. අපි නිකන් ওই අනතුරු පැත්තක තියලා හිතමු ඉස්පිරිතාලේ මැරෙනවා. ඉස්පිරිතාලේක වට ලේසියෙන් නිකන් ඉදහසේ ඉස්පිරිතාලට ඇතුල් කරාම මේ වට වෙලා පින් පොත කියෝලා අර දුටු කැම රජුරවන්ට වගේ නිකන් එහෙම අවස්ථා ඉන්නේ අපිට. නහයෙන් බට දායි. උගුරෙන් බටයක් දායි කුපෙනහලට. පපුව තලනවා. ඔබ දැකලා තියෙනවද පපුව තලන හැටි? එතකොට ඒ හાર્ට් මසාජ් එකක් පපුව තලන වෙලාවක කොච්චර බලාගෙන ඉන්න කෙනාට බය හිතෙනවන්නේ. බැරිම මොහොතක පපුවට කරන්ට් එකක් අල්ලනවා. උඩ විසිවිලා ඇඳට වැටෙන්නේ. පුළුවන් ද චුතිචිත පිටවන්න? ඈ? ආ මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතුවට ලේසිද?
අමාරුයි. මේ කොච්චර බන දැනගෙන හිටියත් මරණ මංචකේ අපි අන්ත අසරණයි. ඒ නිසා පින්වතුනි මොකද අපි ගොඩාක් මම ගොඩාක් ඔය මරණාසන්න අය ළඟ ඉඳලා තියෙනවා අපි පිරිත් කියද්දි පණ ගියායේ ඉන්නවා හිත හදන්න උත්සාහ කරලා තියෙනවා. ඔබට වඩා අපි ගොඩාක් සමාහතර මිසී කෙනෙක් ડોක්ටර් කෙනෙක් වගේ නම් ඉතින් ඒ අයට ගොඩක් අත්දැකීම් ඇති. ඒ නිසා මරණාසන්න මොහොතේ ධර්මයේ කොච්චර දැනගෙන බණහපු භාවනා කරපු කෙනෙක් වුණත් හිත පිහිටවනවා කියන එක ලිමේ ලේසි නෑ. ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්නුවේ පෘතජන භාවයේ අනතුරක්මයි. ආමං ඒක කරගන්නම් කියලා කොච්චර හිතුවත් අන්තිම මොහොතේ හරි වරදින්න පුළුවන්. දැන් හිතන්න පින අපිට අවශ්‍යයි. හැබැයි අපි වගේද අපි මේ ඉතින් ওই පන්සලකට ඇවිල්ලා ඕනනම් ඔබ චෛත්‍යයක් හදලා ඇති ගමේ පන්සලක. කොහොම හරි පිරිස එකතු කරගෙන ධර්මශාලාවක් හදලා ඇති. බුදුගයක් හදලා ඇති. ධර්මාශෝක රජුරු 84,000ක් විහිර විහාර හැදුව යොදුනෙන් යොදුන. ඒ තරම් විශාල පින්කම් කර තමන්ගේ එකම පුතා පැවිදි වුණා 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක් මිහිඳු මහරහතන් වහන්සේ. තමන්ගේ දුව සංගමිත්ත රහත් භික්ෂුණිය මුණුපුරා සුමන සාමණේරයන් වහන්සේ. හැබැයි රාජ්‍යත්වයේ ඒ තද ගතිය දැඩි තීරණ ගන්න ගතිය ඒව තිබ්බා. ඒව නැති වෙන්නේ මරණාසන්න මොහොතේ අර සමහරට අහක යන කුණුගොඩ වල එනවන්නේ. දැන් ඔබ නිකන් හිතන්න ධර්මාශෝක අධිරාජ්‍යයේ ලෙඩ වෙලා ඉන්නකොට පවන්සලන්න මේ පාර යන මිනිහේ කඳ ගහලා දෙනවද පවන්සලන්න කියලා? රජ්ජුරුවන්ගේ ළඟට ගන්න විශ්වාසවන්තම කාලයක් රජ්ජුරුව ළඟ හිටපු විශ්වාසවන්තම කෙනා රජ්ජුරුව ළඟ තියන්න. ඒ මිනිහයාගේ අතිනොත් මොකක් හරි වැරදීමක් මත රජ්ජුරුවන්ට කේන්ති යන විදිහට අර වට අත වැදුනා. එක තැන් වෙලා උඩුබැලි අතර ඉන්නකොට අන්තිම වෙලාවේ හිතට ද්වේෂයක් කේන්තියක් ආවා. ඒක යටපත් කරගන්න බැරි වුණා. එහෙම මැරුණා. දින කීපයකට කෝ පියාණන් කොහෙද ඉපදුනේ? භූත පිඹුරෙක් වෙලා පහළ වුණා කියලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටියේ නිසා පෙනී ඉඳලා කරපු පින් සිහිපත් කිරීව චුත වෙලා සුගතිය ගියා. ඊට බොහෝ කාලයකට පස්සේ දෙව්ලොවින් ආයිමත් ඇවිල්ලා ලංකාවේ ඉපදුනා. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙලා පිරිනිවන් පෑවා. දේවානම්පියතිස්ස රජුගේ වියග්ගතිස්ස මහරහතන් වහන්සේ හැටියට ඒ කාලෙම ලංකාවේ ඉපදිලා දෙන්නම රහත් වෙලා පිරිනිවන් පෑවා. හැබැයි බලන්න පෘතජන කමේ අච්චර පින් කරත් අන්තිම මොහොතේ හරි වරදින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ අනතුර නිසා ධර්ම අවබෝධයට හිතනවට වඩා ගොඩක් මහන්සි වෙන්න ඕන. පින් කරන්න පින අවශ්‍යයි. පිනෙන් තමයි අපි රැකෙන්නේ ආරක්ෂාව හැදින්නේ. ඒ අතරේ කොහොම හරි අඩුම ගාණ හිතන්න කොහොම හරි සෝවාන් වෙනවා. ඒ ඉලක්කය තුල මේ මොන දේවල් කරත් ඔබ ලෝකෙ මොන රටේ ජීවත් වුණත් කොච්චර හොඳ යාන වාහන සල්ලි උපාදි මොනවා තිබුණත් හුස්ම ටික ගියාට පස්සේ ඔය කිසි දෙයක ප්‍රයෝජනයක් නැහැ. ධර්මයේ දිනු කරගෙන කවුරුත් එන්නේ නැහැ ඔබ බේරන්න. නැතම් මාතා පිතා කයිර අම්මා තාත්තට ඔබ බේර ගන්න බෑ අපායි. අඤ්ඤේ වාපිත ඥාතක ඔබේ නෑදෑයන්ට ඥාතීන්ට ඇවිල්ලා අපායෙන් බේරන්න බෑ. සම්මා පණීහිතං චිත්තං තමන් උස්සහයෙන් වීරියෙන් ධර්මයේ හිත පිහිටවාගෙන හිටියොත් සේයසෝනම් තතව කරු ධර්මයෙන් ශේෂ්ඨත්වයට පත් වෙයි. දැන් හිතන්න කාපි අපේ නෑදෑයෝ පැත්තක තියමු. බුදුහාමුදුරන්ගේ නෑදෑයෝ ගැන හිතන්න. සුප්‍රබුද්ධ කවුද? මාමණ්ඩි. යසෝදරාවගේ තාත්තා. පොළොව පලාගෙන අපායි. දේවදත්ත කියන්නේ කවුද? බුදුහාමුදුරන්ගේ මස්සිනා. යසෝදරාවගේ සහෝදරයා. පොළොව පලාගෙන අපායි. එතකොට බලන්න තමන්ගේ දුව යසෝදරාව රහත් වුණා.
රාහුල පුතා රහත් වුණා. සීක්ෂාකාමි භික්ෂූන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. නෑදෑයෝ කී දෙනෙක් ශාක්‍ය කෝලිය වංශිකයෝ කී දෙනෙක් ධර්මය අවබෝධ කරාද? ඒ අතරේ බුදුරජාන් වහන්සේගේ ඥාතීන් අතරත් කීප දෙනෙක් අපායි. මතක තියාගන්න අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ 10 දෙනාම එකට යන සංසාර ගමනක් නෙමෙයි. සමහර ලාවට 4-5 දිනක් නිරේ 3-4 දිනක් පෙරේත ලෝකවල කවුරු හරි එක්ක තිරිසන් ලෝකේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා මරණ මංචකයක පිනක් කුසලයක් බලවත් වුනොත් එයා විතරයි සුගතියකට යන්නේ. ඒ නිසා මේක හිතනවට වැඩි අමාරුයි. බණ අහන්න පුළුවන් ඕන තරම්. ධර්ම යාලනවා කියන්නේ ලේසි නෑ. බුදුහාඳුරු නියසිලට පස් ටිකක් කරන් පෙන්නුවේ. උන්වහන්සේ දවසක් නියසිලට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්නලා අහනවා, මහණෙනි මේ මහා පොළවේ තියෙන පසුයි නියසිලේ තියෙන පස් ටිකයි අතර වෙනස පේනවද? එහෙමයි ස්වාමී. මේ මනුස්ස ජීවිත ලැබලා මැරෙන මැරෙන අයගේ මහා පොළවේ පස් තරම් පිරිසක් අපායට වැටෙන්නේ කියලා. මෙන්න මේ වගේ පිරිසයි කිව සුගතියට එන්න. ඔබට හිතේ එහෙනම් මේ ජනගහනේ මෙහි වැඩි වෙන්නේ මෙච්චර මිනිස්සු අපායවල වලින් කොච්චර උඩට එනවද? මනුස්ස ලෝකේ ඉන්නේ ඊටාම සුළු පිරිසයි. මනුස්ස ලෝකේ අද කෝටි 700ක්, අපි 800ක් කියලා හිතමු. 700 ගණන්ක් නේ ඉන්නේ. අපිට මනුස්ස ජනගහනේ කෝටි ගණන් හරි ගණන් කරගන්න පුළුවන්. ටික දෙනයි ඉලක්කමකින් කියන්න පුළුවන්. සතර අපාය ගැන හිතන්න. නිරය, තිරිසං අපාය, ප්‍රේත ලෝකය, අසුර අපාය. නිරය අපිට පේන්නේ නැහැ. කෝටි කීයක් ඉන්නවද අපි දන්නේ? අපි පැත්තක තියන් පේන්නේ නැහනේ. ප්‍රේත ලෝකේ පේන්නේත් නැහැ. කවුරු සංගණනයක් කරේ නැන්නේ ප්‍රේත ලෝකෙත් පැත්තක තියන්. අසුර අපාය තියෙන තැන දන්නවද? මහා සාගරේ ඉන්න අමනුස්ස කොටස. මුහුදේ ඉන්නවා කියනවා තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගහන්දරව කියන අමනුස්සයෝ. එතනින් අසුර කියන්නේ මුහුදේ උපදින අමනුස්සයෝ, දුක් විඳින. අපිට ඒක පේන්නේ නැහැ. ඒකත් පැත්තක තියමු. එහෙමනම් සතර අපායෙන් පේන්නේ යන්තම් හරි එකයි. තිරිසන් ලෝකේ හතරෙන් එකයි පේන්නේ. පේන්නේ එක ගැන විතරක් හිතමු. කරණීයමිත සූත්‍රය දන්නවන්නේ? අන්න ඒකේ තියෙනවා දීගාව දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්න. මහන්තාව මහත ශරීර ඇති සත්තු ඉන්න. මජ්ජිමාව මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්න. රස්ස ඉතා කුඩා සත්තු ඉන්න ඇහැට පේන. අනුක, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන අන්වීක්ෂකකින් අද බලලා අපි හොයන්නේ සත්තු. ඒ අය තිරිසංගත සත්තු, අමනුෂ්‍ය නෙමෙයි. අනුක කියන්නේ ඒ අයට බුදුහාඳුරු පෙන්නවා පියවි ඇහෙන් දකින්න බැරි තිරිසන් ලෝකෙ තිරිසන් සත්තු ඉන්නවා කිය. ඒ අයට කියනවා අනුක. තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. දිට්ටාවා ඒ වද්දිට්ටා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සතු ඕන තරම් ඉන්නේ. ඔය විග්‍රහය ගැන විතරක් හිතමු මෙහෙම. දැන් අපිට ලෝකෙ සත්තු ගණන් කරන්නත් බෑ. අපි ඕස්ට්‍රේලියාව නිසා ඕස්ට්‍රේලියාවේ සත්තු හොයන්නත් බෑ. කැම්බරාවල සත්තු ටික හොයාගන්නත් බෑ. අපි නිකන් හිතමු අපේ ඉඩම ගැනනේ. පොඩි ඉඩමක් නිකන් මෙහෙ මන් දන්නේ කොහොමද අපි නිකන් හිතමු පර්චස් 10ක විතර ඉඩමක්. ওই ඉඩමේ ඉන්න සත්තු ටික හොයන්න පුළුවන්ද? කූඹි ගුලක් ගත්තත්, වීයු ගුලක් ගත්තත් කෝටි ගණන්. පොළොවේ හාරන්න හාරන්න කොච්චර සත්තු ඉන්නවද? තව අපි අන්වීක්ෂ වලින් හොය හොය ගත්තොත් බුදුහාඳුරු පෙන්වී සතර අපායගත සත්‍යයන් මහ පොළොවේ පස් වගේ. එතනිනොත් නියසිලට ගත්ත පස් වගේ ටික දෙනෙක් උඩට එනවා කර්ම ගෙවලා. අන්නේ උඩට එන පිරිස අපායි පිරිස කාල පිරිසක් අපායට වැටුණට මේක හොයන්න බැරි. කල්ප ගණන් අපායවල වල දුක් විඳලා දුක් විඳලා අර කන කැස්පෑ වීසිදුරෙන් අහස දකින්න වගේ ටික දෙනෙක් උඩට ආවත් සතර අපායි පිරිස වැඩි නිසා කෝටි ගාණක් උඩට එනවා. ඒ නිසා පින්වතුනි මේ යන ගමන ලේසි ගමනක් නෙමෙයි. දැන් අපි ගමු නිකම් බන්න බුදුහාඳුරන්ගේ සාසනික චරිත ගැන හිතන්. දවසක් සාරිපුත්ත හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනවා. පඳුරක් අස්සේ ඉඳන් පිරේතියක් මුළු ඇඟේම මස් කඩා හැලෙනවා.
दुगद हमनो ऐट सैकी लगे इसहाट पे ना सारी पुत हांद्रु बैलुआ मेहमा तकुसाल कर विपाक विधि ना मनुष्य इन आने के लिए उन्ना हंस पाड़ भी पिंड पात वैली पियवर किए पे आख्यान लकी नी हाक बलंग पा मंग उपहांस की आत्म पहाकट कलिंग अम्मा कियो सारी पुत हांद्र नतर वेला अधिष्ठान कर बैलुआ दिवसी मे आत्म पहाकट कलिंग अम्मा उगती सारी पुत माता पेतवत्व के पेतवत्व ईलंग दवसा महाकाश्यप महारातन वहांसे निरोध समापत्ति नकीटला दिलिंदे कुट पिहिटवेन अकेला गमकट पिंड पात वेडिया गुडक गिवल्लो लाए महाकाश्यप महारातन वहांसे देखला दाने अरगिना पात्री वहागत कागिंग वा दाने गत्तिने एंग पुराम कुस्टिया खेदिच्च खुदुएच्च हिंगमणि यान अम्मा केने गेदरकिन हम्बेला लुणु नैति खेंद टिकाक किला देशनावे तियेने तवसेम ओय गेवल गाने यानो तैटियाक अरन खेंद टिकाक हम्बेला महाकाश महारहतन वहांसे मे अम्मा लंग ऐविल्ला पात्रिय तियागेन नतर वुणा मे अम्मा कल्पना करा मे मटवत बोन्न बैरी मे बिसि करन खेंद टिकाक अद हम्बुने मे आर्यन वहांसे नमकट कोहोमद मेक पूजा करन अहुवाने स्वामिनी मेच्चराई तीय निकल उन्हांसे पात्री दी विवृत करा आर खेंदटिक पूजा कर ला बहुम साधावीन दानगाल वेंद महाकाश्यप महारातन वहांसे की नो मैन यनी मीट आत्म तुनकट पेर उब मगे अम्मा कियो उन्न सांसारी अपी दान नहीं थी उन्हांट अपे अम्मा तात वेच्चा याद कोही याद सासरी अपे अम्मा वेच्चा पेर सांसारी अपे तातला वेच्चा सहोदर ඥාති දරුවෝ වෙච්චයි ඒ නිසා මේ වගේ මහා භයානක ගමනක ඔබ මම අපි කවුරුත් පැටලිලා ඉන්නේ තනි තනියෙන් හිතන්න කවුරුත් එන්නේ අපි බේර ගන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් මග කියන්න විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුම් හේ කිච්ඡං ආතප්ප මහණෙනි නුඹමයි නුඹමයි මේක කරගන්න තියෙන්නේ अखा थारो थतागत बुद्रजान वहंसिलकरा पार कील वितर दंग अपि कील बुधहांद्रंगि धर्मे अपिटत् पुलुवन् कील वितर अपिट बलिंग एक्कियन्न पुलुवन् एहेम पुलुवन् कमक् नै मे कियन दे तेरुं अरगिन एत्तटम मन् धर्मे अवबोध करगन्न ओने कियला हंगीम अरगिन सील रखिने कोबे वडा अपिट बलिन् सील रक्कन्न बै मं कुहुम हरी भावना करन वकेला अवंक उत्साह करगिन टिक टिक हरी धर्मी विमसला भावना करने के बनाहने के एक उबेदिया एनिसा थम तमंग उनांदु एति करगा बाहिरी पुलुआं खल्यान मित्र सेवन्याई सद्धर्मा श्रवन्याई वितराय मे धर्मी अवबोधवेन्न नां थमा तुलतियेन्नोने योनिसो मनसिकारी अहन धर्मी ඒ ධර්මයට අනුකූලව තමා තුලින් විමස විමස තමන්ගේ ජීවිතය තුලින් බැලීමේ හැකියාව ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම ඒව තනිකරම තමන්ගේ දක්ෂතා ඒ දක්ෂතාවේ තියෙන්න පුළුවන් හිතාගන්න මේ සමාජේ බාහිර චරිත වලින් බලන්න බෑ අපිට මේ යෝනිසෝ මානසිකාරය කියන්නේ වෙනම කුසලතාවයක්. ඒක උගත්කමත් එක්ක එනවා නෙමෙයි මතක තියාගන්න. අපිට ඉගෙනගෙන අපි මහාචාර්ය වෙන්න පුළුවන් අපිට උපාධි ගාණක් තියෙන්න වෙන්න පුළුවන්. හැබැයි යෝනිසෝ මානසිකාරය කියන්නේ වෙනම දෙයක්. ඒක සංසාරික ප්‍රඥා පාරමිතා වඩලා සසර පුරා නුවණ දියුණු කරලා පාරමී ධර්මයක වැඩෙන එක. ඒකනේ සුනීත සෝපාකලා නිකං කුඹුරු කොට කොට හිටපු මිනිස්සු පාරවල් වල හිටපු හිඟන්නු බණහල සෝවාන් වුණා ධර්මය අවබෝධ කරගත්ත. ඒ නිසා අහන ධර්මයේ නුවණින් විමසලා තමන්ගේ ජීවිතයේ තුලින් ඒ ධර්මයේ ගලපලා වටහා ගැනීම කියන දක්ෂතාවේ යෝනිසෝ මානසිකාරේ ඒක ඇති කරගන්න දක්ෂ වෙන්න. හැම වෙලාවෙම හිතන්න දැන් මම මැරුණොත් කොහේයිද? ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. උදේ හවස ওই ප්‍රශ්නේ අපි අපෙන් අහනවන මං අද මැරුණොත් දැන් මැරුණොත් බුදුහාඳුරු පෙන්නුවේ මහණෙනි
මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයට අප්‍රමාදී භාවයේ වීර්ය උපදින භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. හැම වෙලාවෙම හිතන්න අද දවස් ඇතුළත මගේ මරණය වෙන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික හෙලන්න කලින් මම මැරෙන්න පුළුවන්. කටට ගත්ත බත් ටික හිර වෙලා පණ යන්න පුළුවන්. දැන් මැරෙන්න හේතුවක්ම තියෙනවද? සමහර අය මැරුණට පස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ටවත් හොයාගන්න බෑ. මිනිය කපලා බලන බලන්න. කොයි විස බීජයක් හරි ගිහිල්ලා කියලා ඔන්න ආයි කවුරු හරි කියන සැකයි කියලා වල්ලපු මිනිය ගොඩ දානවා ලංකාවේ. ආයි මරණ පරීක්ෂණ කරනවා. ඒ නිසා හොයාගන්න බැරි විදිහට මිනිස්සු හිටි ගමන් මැරෙනවා. මේ ලෙඩ හැදිලා ඉඳලා නෙමෙයි. මේ හොඳට ඉන්නවා, හොඳට කතා කර කර ඉන්නවා. දහහක් සැලසුම් හදාගෙන ඉන්නවා. උදේ බලනකොට ඉක්ව ඇඳේ මැරිලා. ඒ නිසා අපි දන්නේ නැහැ මේ වසංගත දිහා බලන්නේ. දැන් මේ වෙනකොට මේ බණ කියන වෙලාව වෙනකොට ලෝකෙ මිලියන කීය දැන් මිලියන 3කට ආසන්න. ලක්ෂ 30කට ආසන්න පිරිසක් මේ වෙනකොට ලෝක මිනිස්සු මැරිලා. තව කොච්චර කාලයක් යයිද? තව කොච්චර කාලයක් අපි මේකට බේතක් හොයාගත්තා කියන්නේ? තව මොන විදිහට අපි හිතුවේ ලෝකෙ දියුණුවයි, විද්‍යාව දියුණුවයි, තාක්ෂණයේ දියුණුවයි, ඕවා මොනවද? අද මොනවද කරන්න බැරි බෙල්ලක් විතරනේ තව කෙනෙකුට හයි කරන්න බැරිනේ. අනිත් හැම ඔපරේෂන් එකක්ම කරනවා, වකුගඩු පෙනහළු බද්ද ඉඳන් කරනවානේ ලෝකෙ. හැබැයි අවුරුදු එකහමාරක් ගිහිල්ලා ලෝකේ කෝටිපතියෝ කී දෙනෙක් මැරිලාද? මහා ධනවත්තු ධන කුවේරයෝ ඒ හුස්ම ටික ගන්න බැරුව අසරණ වුණා. ඒ නිසා අපි ඉන්නේ එන්න එන්න වේගෙන් ආවිස අඩු වෙලා පිරිහිලාම යන කාලෙක මේ ඉන්නේ. දැන් බලන්න නිකන් අපේ තේරෙන මට්ටමින් හිතන්න අපේ බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ දැන් අවුරුදු කීයකට කලින්ද? අවුරුදු 2560 ගාන. ඒ කාලේ අපි නිකන් දන්න අපේ දැනුමෙන් නිකන් හිතන මේ වගේ තාක්ෂණයක්, විද්‍යාව, මේ බෙහෙත් හේත්, මේ පරීක්ෂණ මෙහෙම දියුණුවක් තිබ්බද ලෝකේ? නැහැ. බුදුහාඳුරන්ගේ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටි. උන්වහන්සේ නම් පෙර ඒ වෙනුවෙම පාරමී පිරුවා කියලා හිතමු. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. ඒ කාලේ මිනිස්සුන්ගේ ශරීර ශක්තිය මීට වඩා වැඩි කියලා නිකන් හිතෙන්නේ නැද්ද? විසාකා දරුව කී දෙනෙක් හැදුවා කියලා දහලා තියෙනවා. දරුව 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දීර්ඝ අවුරුදු 120ක් නිරෝගීව හිටියා කියලා. අද එක දරුවෙක් දෙන්නේ හදපුවාම අද අම්මලා වැහැරිලා කොකොන්දේ අමාරු ලෙඩ ගොඩක් ඊට පස්සේ. එතකොට හිතන්න ඒ කාලේ මිනිස්සුන්ගේ ශරීර ශක්තිය තිබුණ සාමාන්‍ය ආයු අපේක්ෂාව 120යි, ඊට වඩා වැඩිපුර හිටියා. අද වෙනකොට අවුරුදු 2500 ගානක් වෙනකොට අද සාමාන්‍ය ආයු අපේක්ෂණී කීයද? අද 70 80 අතර. ඔබ බලන්න ওই ලෝකේ රටවල් වල සාමාන්‍ය ආයු අපේක්ෂාව ගණනය කරන සමහර රටවල් තියෙනවා සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 50 60 40 ගණන්. ওই අප්‍රිකානු රටවල් වල. ඒ අතරින් ගත්තොත් අද ලෝකෙම ජනගහණය අරගෙන නිකන් සාමාන්‍යයක් හිතන්න. අද ජීවත් වෙන ලෝකේ ජනගහණයේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 60 70. අපි නිය 70යි කියලා හිතමු. කලාතුරකින් අවුරුදු 80 90 ඉන්නව නැත්තේ නේ. හැබැයි සාමාන්‍ය ආයු අපේක්ෂණි අවුරුදු 70 මගේ මට්ටමත් තියෙනවා. දැන් හිතන්න බුදුහාඳුරන්ගේ කාලේ 120යි. අද 70යි නම් අවුරුදු කීයක් අඩු වෙලා? අවුරුදු 50ක ආයුෂ අඩු වෙලා තියෙනවා. අවුරුදු 2500 ගානක්. 60 ගානක් පැත්තක අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව 120 ඉඳන් 70ට අඩු වෙලා. එතකොට දැන් ගණනය කරලා බලන්න අවුරුදු ඒකයි හොයන්න බැරි. අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි මේ ආයුෂ අඩු වෙවි යන්නේ. මේක තියෙනවා චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රේ.
මිනිස්සුන්ගේ ආයුෂ මෙහෙම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා මේ වේගෙම අඩු වෙවි අඩු වෙවි යනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු කීයට අඩු වෙනවද? මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙන කාලයක් ගැන බුදුහාඳුරු පෙන්නන. දැන් ඔය වේගෙම අඩු වුණොත් තව අවුරුදු 2500ක් අනාගතයට හිතන්න. මේ විදිහටම ආයුෂ අඩු වේගෙන ගියොත් බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 5000 වෙනකොට ලෝක ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 20යි. සාමාන්‍ය ආයුෂ. බුද්ධ අදිෂ්ඨාන තියෙන අවුරුදු 5000ක් යනකම් විතරයි ධාතුන් වහන්සේලාගෙන සිරිපා සටහන් ගැන අදිෂ්ඨාන පිහිටෙවි අවුරුදු 5000යි. බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙනකොට ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා කියන ධාතු පරිනිර්වාණයක් ගැන තියෙනවා. ඊගෙන ගොඩාක් විස්තර කියන්න වෙනවා කිව්වොත් මගේ දේශනා තියෙනවා. එතකොට බුදුහාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 5000 වෙනකොට ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පාල සිරිපා සටහන් බුද්ධ අදිෂ්ඨානෙන් පිහිටවපු ය මැකිනවා කිනු. එතනින් පස්සේ මිනිස්සෙකුට ධාතුන් වහන්සේ නමක් කඩ ලෝකෙ වඳින්න දෙව් මිනිසුන්ට නැහැ කිය. බුදුහාමුදුරු පින්න මිනිස් ආවිස පිරිහිලා පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට මනුස්ස ස්වරූපෙ තිබුණාට ඉන්නේ මිනිස්සු නෙමෙයි කියන. සත්තුන්ට අන්තයි කියන. විකෘති කියන කෙලෙස් වලින් සත්තු වගේ කියන. අධර්ම රාගේ විෂම ලෝභේ මිත්‍යා ධර්මයත් එක්ක කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා කිය. තාක්ෂණයේ උපරිමයට දියුණු වෙලා තියෙන පුළුවන් හැබැයි. බුද්ධ දේශනාවක චක්‍රවර්ති සීහනාද සූත්‍ර පොත අරගෙන කියවන්නේ ඒකේ තියෙනවා මහණෙනි අනාගතේ කෙනෙක් දිහා බලලා මේකේ නම් මරන්න ඕන කියලා හිතනකොට අතට ආයුධ පහළ වෙනවා කිය. ඒ ඉර්ධියක් නෙමෙයි තාක්ෂණේ. හිතනකොට අතට ආයුධ පහළ වෙන තාක්ෂණයක් එච්චරකට එදාට දියුණුයි. ඒ විනාශෙට මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 10 වෙනකොට අම්මා තාත්තා සහෝදරයා ඥාතියා ඒව නැහැ කියලා. බල්ලු බලලු තිරිසන් වගේ මිනිස්සු. ලෝකේ බලවත්ම දේ දාට නියත මිත්‍යා දෘෂ්ටිය. ඕන පවක් කරපල්ලා කාල බීලා ඉඳපල්ලා කියන මතය කියන මිනිස්සු ලේ පිපාසාවෙන් මරාගෙන දින 7ක් ඇතුළත කෙලෙස් වලින් විකෘති වෙන ලෝකේ මුර්ගසම් වර්ෂාවල් වැහැලා මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා එකිනෙකා ලේ පිපාසාවෙන් මරා ගන්නවා කියන දවස් 7කින් ලෝකෙම මිනිස්සු මරාගෙන ටික දෙනෙක්ගේ ජීවිත බේරෙනවා කියන තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් විතර ඔය තමයි අපි මේ ඉන්න හතරවෙනි අන්තක්කල්පේ අන්තක්කල්ප විනාශ වෙන හැටි. අපි මේ ඉන්නේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක්කල්පේ. මිනිස් ආවිෂ අඩු වෙලා අන්තක්කල්ප විනාශයක් ළඟ ළඟ ඉන්නේ. එතකොට පින්වතුනි අනාගතයේ තුල අපිට නිකන් දියුණුයි දියුණුයි අපිට නිකන් ලොකු බොහොම ලස්සන සුන්දර අනාගතයක් අපි හිතෙන් දැක්කට අපි යන්නේ මහා භයානක පැත්තකට. ඒ නිසා අපිට ලෝකේ වෙනස් කරන්න බෑ. ලෝක යන පැති වලට යන රටාවල් වලට ලෝකයා අයයි. හැබැයි අපේ පෙරපිනකට අපිට බණපදයක් අහන්න ලැබෙනවා. අපිට යන්තම් මේක තේරෙනවා අපි ඉන්නේ අනතුරක. අපි ඉන්නේ අවදානක. දැන් අපේ වයස ගොඩක් ගිහිල්ලා. අපි දන්නේ නෑ මේ ඇඟ ඇතුලේ මොන වගේ ලෙඩක් තියෙනවද? තව ආයුෂ කොච්චර අපිට තියෙයිද? මොන වගේ පෙර කර්ම විපාක අපිට කැරකෙනවද? අපි දන්නේ නෑ. ඒ නිසා බුදුහාඳුරු උපමාවකට පෙන්වන්නේ මහණෙනි මේ අනතුර දකිනවා නම් බුදු කෙනෙක් වගේ අනතුර පේනවා නම් අපි කවදාවත් වෙලාවක් නැහැ කියන වචනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරියා අනතුර දකිනවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ අප්‍රමාදීව ධර්ම අවබෝධයට මහන්සි ගන්නවා කිය. දැන් හිතන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. හදිස්සියේ ගමනක් යනකොට කවුරු හරි පිහියකින් අයින්න ආයුධයකින් පහරක් කාපු කෙනෙක් ගමන යන්න තියනවා කියලා ගමන යන්නේ නැන්නේ. ඉක්මනට තුවාලි සනීප කරගන්න දුවන්. අනිත් වැඩ ඔක්කොම තියලා තුවාලි සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්ම අවබෝධයට වීර්ය වඩන්න කියලා. ඒ නිසා මේ අනතුරු භයානකයි කවුරුත් නෑ අපිව බේරගන්න. බැරි වෙලාවත් දුගතියකට වැටුනොත් ආයි උඩට එනකොට මෛත්‍රී බුද්ධ ශාසනෙත් නැහැ මතක තියාගන්න. සතර අපායකට වැටිච්ච කෙනාට අපායේදී අකුසල්ම බලවත් වෙවි. අපි කරපු පුංචි අකුසලේ ඉඳන් බලවත් වෙනවා.
එතන නිරේකට වැටුනොත් නිරේ කියන්නේ කුසල් විපාක දෙන තැනක් නෙමෙයි. අපි කොච්චර පින් කරලා දන් දීලා කුසල් තිබුණත් අපායේව නැති වෙන්නේ නැහැ මතක තියාගන්න. ඒව යටපත් වෙනවා. කරපු අකුසල් සංසාරී කල්ප ගණන් කරපු අකුසල් මතුවේවි අපායේ විපාක දෙන්නේ. ඒ අකුසල් ගෙවිලා ඉවර වෙනකොට තමයි අර පින බලවත් වෙනකොට ආයි උඩට එන්නේ. දැන් තිරිසන් ලෝකේ වැටිච්ච කෙනෙක් හිතන් මේක පැටලි පැටලිය මේ පටිච්ච සම්පාදේ කියන්නේ මේ මනුස්ස ලෝකේ විතරක් අපිට හැදෙනව නෙමෙයි. දැන් හිතන්න මැරිලා මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා තිරිසන් ලෝකේ උපදිනවා. සිංහෙක් වෙලා උපදිනවා. නික පොඩි සතෙක් නෙමෙයි. සිංහෙක්. කැලේ රජා. දැන් සිංහයා වෙජිටේරියන් වෙනවද? නෑ. සතෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා ඒ සතා මරා ගන්නකොට එතන ද්වේෂය ප්‍රාණඝාතී නැද්ද? තියෙනවා. ඒ සතාට රාගය තියෙනවා. සත්තු හපා ගන්නවා. බිය තැති ගැනීම තියෙනවා. කෙලෙස් උපදිනවා. කුසල් වැඩිමක් පින් කිරීමක් නැහැ මේ ලෝකවල. ඒ නිසායි බුදුහාඳුරු පෙන්නේ අපායට වැටිච්ච කෙනෙක් තව තව අකුසල් කර කර පැටලි පැටලි ඒ කර්ම ගෙව ගෙව යද්දී යම් වෙලාවක පෙරපිනක් මතුවලා උඩට આવොත් මිසක් ලේසිනේ අපායට වැටිච්ච කෙනෙක් උඩට එන එක. හැබැයි උඩට ආපු කෙනාට මෙතනින් ගැලවී ගන්න ලේසි. අපි උඩට ඇවිල්ලා ඉන්නේ. අර කන කැස් බෑ වීසිතුරෙන් අහස දකින්නා වගේ දැකලා එතනින් බේරිලා උඩට ආපු පිරිසක්. දැන් මෙතනින් පහළට වැටෙන්න දෙන්නේ නැතුව කොහොම හරි ලැබිච්ච අවස්ථාවෙන් ආරක්ෂාව තමන් හදාගන්න. කවුරුත් ඔබ වීරන්නේ. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඔබ ලෝකෙ කොහි හිටියත් ඔබ බොහොම වාසනාවන්තයි. ඔබට මේ රටේ බොහොම නිදහසේ ආගම අදහගෙන පිනක් කරගෙන පින් දහම් කරගෙන ගුණ ධර්ම පුරාගෙන ධර්මයේ දියුණු කරන හොඳ පරිසරයක් තියෙන රටක්. මම රටවල් මං හිතන 40කට එහා ධර්ම දේශනා කරලා තියෙනවා. ඔය යුරෝපේ ඊළඟට මැද පෙරදිග ඔය යන්නම දෙන්නේ නැති සෞදි වලට විතරයි වෙන්නේ මං හිතන්නේ ගිහින් නැත්. කුවේට් වලටත් ගියා. කටාර් ඔය හැම පැත්තෙම මැද පෙරදිග දේශන කරලා තියෙනවා. අපි යන්නෙත් වේවුල වේවුල බයි. උපරිම අපිට සතියයි දවස් 5යි තානාපති කාර්යාලයෙන් අපිව බාරගෙන බණ කීපයකට එක්කන් ගිහිල්ලා අපිව බොහෝම පරිස්සමෙන් ගෙනහලා නග්ගලයි වෙනවා. මේ මිනිසුන්ට පන්සලක් හදාගන්න, හාමුදුරු කෙනෙක් දකින්න, බණක් අහන්න, කලාතුරකින් ඔබ වගේම රසා කරන හොඳට ජීවත් වෙන මිනිස්සු ගොඩක් ඉන්නවා අපේ. මේ වාසනාවනේ. ඒ නිසා ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. තියෙන සෞබ මේ විහාරස්ථානය ආරම්භ කරලා හෙටට වසර 25ක් පුංචි කාලයක් නෙමෙයි. දැන් ඔබ කොහොම හරි කැරකිලා ඇවිල්ලා මේ කැම්බරා නගර ජීවත් වෙන පිරිස. තියෙන නිසා එකතු වෙලා පුළුවන් තරම් පින්කම් කරන්න. බණහන්, ගුණ ධර්ම පුරන්න, ධර්මයේ දියුණු කරන්න. මේ ලැබිච්ච අවස්ථාවෙන් තමන්ගේ ගැලවීම හදාගන්න මේ පුණ්‍ය භූමිය දෝතැන්නක් කරගන්න. අන්න එතකොට අපිට පුළුවන් මේ ලැබිච්ච අවස්ථාවෙන් ගැලවෙන්න ක්‍රමයක් හදාගන්න. තේ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව මේ ධර්මශ්‍රවණේ ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. පිංගතුනේ ඉතින් අද මේ ධර්මශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ කරන සියලු පින්කම් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම වැඩමකට වදාළ පූජනීය හාමුදුරන් වහන්සේලා සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරමු. පිංගතුනි, අද මේ ධර්ම දේශනාව වෙනුවෙන්
දායකත්වේ බාරගෙන කටයුතු කරන්නට යෙදුනේ වසර 3කට පෙර පරලෝ සැපත් ගන්නට යෙදුණු කමලා ගුණසේකර මෑණියන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම 2003 පරලෝ සැපත් ගන්නට යෙදුණු KVJ ගුණසේකර පියාණන් 1999 පරලෝ සැපත් ගන්නට යෙදුණු සිසිර ගුණසේකර සහෝදරය ඇතුළු මිය පරලොව ගිය සියලුම සංසාරගත ඥාතීන් සිහිපත් කරමින් පින් දීම ආරමුණා. ඔබත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන් තම තමන් සිහිපත් කරගන්න. මේ මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම තිනෙත් මදුරප්පෙරුම පුතණුවන් ඒ දරුවන්ගේ අනාගතේ සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනයත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපිට ආශිර්වාද කිරීමත් විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීමත් ඒ වගේම අද ධර්මශ්‍රවණයට මේ එකතු වෙලා ඉන්න ඔබ හැම දෙනා වගේම සූම් තාක්ෂණයේ ඔස්සේ අන්තර්ජාලයේ ඔස්සේ මේ දේශනා ශ්‍රවණය කරන සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් අද දායකත්වයෙන් සම්බන්ධ වෙච්ච මේ පින්වතුන් වගේම ඔබ හැම දිනාටමත් මේ උතුම් විහාරස්ථානයේ මේ පුණ්‍ය භූමිය ගොඩනගන්න වෙහෙස මහන්සි වෙච්ච සියලු දෙනා ඒ වගේම බණහපු ඔබ හැම දිනා දායක සභාවල පින්වතුන් හෙට දවසේ පින්කමට සූදානම් වෙන වෙහෙස මහන්සි වෙන හැම දිනාම ඔබේ පවුල්වල සුජීවත්ව ඉන්න දූ දරු ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගන්න හිලෙන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ හැම දිනාටම සැලසේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ නිරන්තරයෙන් සැලසේවා. ඉතින් ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මීම දියුණු කරගෙන ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි, එහෙමනම් ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ගරු කටයුතු දේශකයන් වහන්සේගෙන් අවසරයි. සදහැවතුනි, මාසිකව සිද්ධ කරන්නට යෙදෙන ධර්මානුශාසනාව අද දවස තුලදී සිද්ධ කරලා දෙන්නට යෙදුනේ හොරණ ගිලාන භික්ෂු මධ්‍යස්ථානයේහි ගරු කටයුතු මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත විචිත්‍ර ධර්ම කතික ගලිගමුවේ ඥානදීප මහා සාමින්ද්‍රයන්න් වහන්සේ. ඉතින් උන්වහන්සේටත් අපි අද දවස් තුලදී ප්‍රාර්ථනා කරමු තථාගත ලෝතුරු ධර්මයේ තව තවත් දෙස් විදෙස් සියලු හුදී ජනයාගේ පහන් සංවේගය තව තවත් සංවර්ධනය වීම පිණිසම උන්වහන්සේ